සාරිය හෝ ඔසරිය වෙනුවට සුදුසු ඇඳුමකින් සැරසී ගුරුවරයන්ට පාසල් යාමට ඉඩ ලබා දිය යුතු බවට ලංකා ගුරු සංගමයේ කළ ප්‍රකාශයට අනුව යමින් ප්‍රදේශ කිහිපයක ගුරුවරයන් පිරිසක් ඊයේ මෙන්ම අදත් විවිධ ඇඳුම් ඇඳ පැළඳ පැමිණියා. මේ සමාජ මාධ්‍යවලද වේගෙන් පැතිර යමින් තිබෙන මාතෘකාවක් බවට පත්ව තිබෙන පසුබිමක කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ඒ පිළිබඳව ප්‍රශ්න කෙරුණා. පාසලක ගුරුවරියකට ඔසරියක් හරි සාරියක් හරි ඇඳගෙන එම තමයි නීත්‍යානුකූලව සහ සංස්කෘතියත් එක්ක දීර්ඝ කාලීනව ආපු අපේ පැවැත්ම. ඒ අනුව අධ්‍යාපන ඇමතුමා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. 2022 9 වෙනි මාසේ 27 වෙනිදා 5/2022 කියන චක්‍රලේඛය නියුත් කරලා තියෙනවා රාජ්‍ය පරිපාලන ලේකම්වරය. මේ ලේකම්වරය නියුත් කරපු චක්‍රලේඛයේ කියලා තියෙන කාරණාව තමයි තමන්ට පාසු ඇඳුමක් ඇඳගන්න පුළුවන් කියන කාරණාව. ජෝසප් ස්ටාලින්ට මේ උවමනාව තිබුණේ මේ අදයි නෙවෙයි මීට අවුරුදු කීපයකට කලිනුත් ඔහුගේ යම් යම් සමාජික මේ පහසු ඇඳුම කියන කතන්දරේ අරගෙන ආවා. අර පන්ින්දින්න රිලවුන්ට ඉනිමම් බැඳා වගේ ජෝසප් ස්ටාලින්ට මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු චක්‍රලේඛනය හරි ප්‍රයෝජනවත් වුණා. අපේ රටේ සංස්කෘතිය විනාශ කරන්න නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒක බලවේගයක් තමයි ඔය කියන්නේ ඉස්සල්ලාම සංස්කෘතිය විනාශ කරන්න කියලා. ඒ වගේම බලවේග තමයි මේ අයිස් වගේ මත්ද්‍රව්‍ය අද පාසල් වලට ගිහිල්ලා නොමිල බෙදලා දෙන කණ්ඩායම් ඉන්නවා. සමහරලාට ওই කියන කණ්ඩායම් ඒවට සම්බන්ධත් ඇති. අයට නොයෙකුත් ආකාරයෙන් වෙන වෙනත් රාජ්‍යයන් වලින් හෝ සංවිධාන වලින් උදව් උපකාර ලැබෙන බවත් සමහර වෙලාවට තොරතුරු තියෙනවා. ඉතින් මේ සංස්කෘතික හෝදාපාලුව අරහ රටක් විනාශ කරන්න හරි පහසුයි. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව උද්ඝෝෂණයේ කෑගහන ඔය වෘත්තීය සමිති නායකින්ට අපි කියනවා ඉස්සර වෙලා රටේ සංස්කෘතිය මොකද්ද කියලා ඉගෙනගෙන ඉවර වෙලා ඊට පස්සේ ওই වෘත්තීය සමිති කටයුතු කරන්න කියලා. අදාළ ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙවන් කතා බහක් ඇති වුණා. ඔබතුමා මේක පාර්ලිමේන්තුවේ දැඩිව කිව්වා මේ ඇඳුම වෙනස් කරන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියලා. එසේ කීම කවුරුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ ගරු සභාවේ ඒකට විරෝධයක් ප්‍රකාශ කළේ නැහැ. කියන්නේ ඒකට සියල්ල එකඟයි. මේ පිළිබඳව සඳහන් කරන්නේ රාජ්‍ය පරිපාලනයේ 5/2022 චක්‍රලේඛනයත් එක්ක. ඒ කියන්නේ කොවිඩ් 19 තියෙන කාලේදී රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමක් අඳගෙන ඉන්නයි කියලා ඒක තමයි චක්‍රලේඛනයේ තියෙන්නේ. මේක තමයි ඉස්සරහට ගන්නේ පහසු ඇඳුමක් කිව්වහම. හැබැයි මම දැනුම් දීමක් කළා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ගරු අගමැතිතුමාට මන් දැනුම් දුන්නා මේ චක්ලේඛනේ නිසියාකරෙන් නැවත සකස් කරන්නයි කියලා. මොකද චක්ලේඛනේ තියෙන්නේ රාජ්‍ය සේවකයන්ට කියලානේ. රාජ්‍ය සේවකයෙක් වුවම ගුරුවරුත් රාජ්‍ය සේවක. ඉතින් එතනින් තමයි මේ අවසරෙ. ඒ නිසා මම අවධානය යොමු කළා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඒ අවශ්‍ය සංශෝධනය සහ පැහැදිලි කිරීම කරන්නයි කියලා.